නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වත්තුනි මාස කිහිපයක ඉඳලා එක දිගටම පවත්වාගෙන යනු ලබන දහම් වැඩසටහනේ මේ බදාදා දින නායක හාමුදුරුවන් වහන්සේ යොදාගෙන තියෙන්නේ භාවනා පිළිබඳව අනුශාසනාවක් හා සතිපට්ඨාන භාවනාව සම්බන්ධව ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කිරීම සඳහායි දැන් මේ තිගින් දිගටම අපි සාකච්ඡා කරගෙන ආවේ මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කායානුපස්සනාව වේදනානුපස්සනාව හා චිත්තානුපස්සනාව සම්බන්ධවයි. මේ චිත්තානුපස්සනාවේ සෑහෙන කොටසක් අපි මීට පෙර පැහැදිලි කරා. තවත් කරුණු මේ සම්බන්ධව දැනගැනීම භාවනාවක් කිරීමේදී තමන් කරන වැරදි අඩුපාඩු සකස ගන්න උදව් වෙනවා. එනිසාවෙන් අපි අද දවසේ මේ චිත්තානුපස්සනාව තුල තියෙන ධර්ම කරුණු ටිකක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මතක තියා ගන්න ඕනේ සතිපට්ඨාන කමඨහනක් වැඩිමෙන් තමයි චිත්තානුපස්සනාව කියන එක වැඩෙන්නේ. කාය අනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ අනුපස්සනා හතරම වැඩෙන්නේ පුරුදු කරන කමඨහන තුලයි. දැන් අපි මේ කතා කරන්නේ චිත්තානුපස්සනාව තුල අන්තර්ගත චිත්ත ස්වභාවයන් ගැන දැනගත යුතු කරුණු. මේ කරුණු දැනගත්තා කියලා චිත්තානුපස්සනාව වැඩෙනවා කියන නිගමනයට යන්න හොඳ නැහැ. ඒක වැරදි. මේ ධර්ම කරුණු දැනගැනීමෙන් වෙන වාසිය තමයි අපි කරගෙන යන භාවනාව පුහුණු වෙන භාවනාව යම්කිසි හේතු මත මේ ධර්ම කාරණා දන්නේ නැති හේතුවෙන් මේ චිත්තානුපස්සනාව තුලම තියෙනවා අකුසල් සිත් පහෙන් එකක් තමයි මෝහසාගත සිත. ඒ වගේම එක අකුසල් සිතක් තමයි උද්දච්ච කුක්කුච්ච කියන නොසන්සුන් වූ සිත. මේ අකුසල් සිත් වැඩියෙන් ජීවිතයේ යෙදෙන්න උදව් වෙනවා ධර්මීය ගැන අඩු දැනුමක් තියෙනකොට. එහෙමනම් ඒව ගැන කල්පනා නොකරම කමටහන වඩන්න වෙනවා. නමුත් වර්තමානයේ හුඟක් අයට එහෙම කරන්න අපහසු වෙලා තියෙනවා. මොකද තමන් හැම වෙලෙම කල්පනා කරන්නේ හිතන්න පුරුදු වෙලා තියෙන්නේ මේක දැනගත යුතුමයි කියලා. ඒක මේ යුගයේ ස්වභාවය. එනිසාවෙන් වැරදියට දැනගැනීම තුලත් හානි තියෙනවා. ඒ වගේම හරියට ධර්මීය ගැන හරි දැනීමක් තියෙනකොට අපි කරන භාවනාව තුල කරන අඩුපාඩුකම් අඩු කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ආන්නේ සඳහා තමයි බුදුහාමුදුරුවෝ ධර්ම ශ්‍රවණය කරන්න කියන්නේ. දැන් අපි මේ චිත්තානුපස්සනාවේ සිත් 16 ගැන කතා කරනකොට පැහැදිලි කරලා දුන්නා මේ සංසාරගත සත්‍යයන්ට අකුසල් සිත් පහක් ඇති වෙනවා. මේ අපිටත් පොදු දෙයක්. චිත්තානුපස්සනාව තුල සිත් 16ක් තියෙනවා. ඒකේ අකුසල් සිත් තියෙන්නේ පහයි. කාමාවචර සිත් ගත්තොත් තුනයි. ඒ කියන්නේ විතරාග, විත දෝෂ, විත මෝහ කියන සිත් තුන කාමාවචර කුසල් සිත් වෙනවා. ඒ වගේම අනිකුත් අකුසල් සිත් පහ අපි පැහැදිලි කරා. ඊගාවට මහජ්ජත සිතේ ඉඳලා ඉහළට ගන්නකොට රූපාවචර සිත් වෙනවා. ඒ වගේම අපි 15 වෙනි සිත පැහැදිලි කරපු විමුක්ති සිත ලෝකෝත්තර සිතක් වෙනවා. ඒතර ලෝකෝත්තර සිත් එකයි තියෙන්නේ. කාමාවචර සිත් ගණනින් 8යි. ඔය ආදි වශයෙන් මේ සිද්ධාසය පිළිබඳව දැනුවත් වීම වැදගත් වෙනවා. දැන් අද දවසේ අපි පැහැදිලි කරලා දෙනවා කිව්වේ විමුක්ති සිතට පාක්ෂික ධර්ම හා විමුක්ති සිතට විරුද්ධ ධර්ම සම්බන්ධවයි.
මේ ධම්ම කියන එක සිතක් නෙමෙයි. ධම්ම කියන්නේ සිත 12ට ගන්නේ චෛතසික. දැන් මේ චෛතසික වලත් සිතවිලි නැත්නම් ධම්ම කියනවා සිතවිලි. චෛතසික ඔය ඕන නමකින් හඳුන්වන්නේ ධම්මයි. දැන් මුලින්ම මම පැහැදිලි කරලා දුන්නා මේ අකුසල් සිත් පහ තුල ප්‍රකට ධම්ම පහ. ඒ කියන්නේ එක අකුසල් සිතක එක ධම්මයක් ප්‍රකටයි. රාග සහිත සිතේ ප්‍රකට ධම්මේ කාමච්ඡන්දයයි. තව නොයෙකුත් ධම්ම තියෙන්න පුළුවන්. ඒ වගේම දේශ සහිත සිතේ ප්‍රකට ධම්මේ ව්‍යාපාදයයි. මෝහ සහිත සිතේ ප්‍රකට ධම්මේ සැකයයි. විචිකිච්ඡාවයි. ඒ වගේම හැකලුණු සිතේ ප්‍රකට ධම්මය තීන මිද්දයයි. විසිරුණු සිතේ ප්‍රකට ධම්මය උද්දච්ච කුක්කුච්චයයි. එතකොට අනිකුත් ධම්ම වලට වැඩිය ප්‍රකටයි මේක. එනිසාවෙන් දැන් ඔය අකුසල් සිත් පහ තුල තියෙන ප්‍රකට ධම්ම පහ තමයි පංච නීවරණ කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. එතකොට නීවරණ ගැන පැහැදිලි කිරීමක් කරා. ඉතලා ඒ ධම්ම පහ ගැන පැහැදිලි කරා. තව මේ මාරපාක්ෂික ධම්ම හා බෝධිපාක්ෂික ධර්ම තේරුම් ගන්න යනකොට අපිට තව මේ ධම්ම ගැන ධර්මයේ සඳහන් වෙන කරුණු ස්වල්පයක් මතක් කිරීම වැදගත් කියලා හිතෙනවා. දැන් මුලින්ම පැහැදිලි කරා මම මේ වේදනානුපස්සනාව තුළ තියෙන වේදනාව කියන්නේ ස්වરૂපයක් ධම්ම. වේදනාව කියලා නැතුව සිතක් නෙවෙයි වේදනාව කියන්නේ. සිත තුල හටගන්නේ ධම්මය. දැන් වේදනානුපස්සනාව තුල දකින්නවා අපි පැහැදිලි කරා විස්තරක් කරා එකිනෙකට වෙනස් වූ වේදනා වර්ග 9ක් බුදුහාඳුරු. කායික දුක, කායික සුඛ, කායික අදුක්කම සුඛ. සාමිස සුඛ, සාමිස දුක, සාමිස අදුක්කම සුඛ. නිරාමිස දුක, නිරාමිස සුඛ, නිරාමිස අදුක්කම සුඛ. මේ විදිහට එකිනෙකට වෙනස් වූ වේදනා ස්වභාවයන් 9ක්. දැන් අපි බැලුවොත් සාමිස වේදනා ස්වરૂප නිරාමිස නෙවෙයි සාමිස සුඛ වෙන්න පුළුවන් දුක්ඛ වෙන්න පුළුවන් අදුක්කම සුඛ වෙන්න පුළුවන් මේ සාමිස වේදනා ටික අන්තර්ගත වෙන්නේ මේ මුල් සිත් අට තුලයි ඒ කියන්නේ කාමාවචර මට්ටමේ තියෙන අකුසල් සිත් පහේමත් අන්තර්ගත වෙනවා සාමිස දුක්ඛ කියන වේදනාව සුඛ කියන වේදනාවක් තියෙන්න පුළුවන් අදුක්කම සුඛ වේදනාවක් තියෙන්න පුළුවන් ඒ වගේම එතන සඳහන් කරපු කුසල් සිත්වලක් තියෙන්න පුළුවන් එතකොට වේදනාව කියන ධම්ම සිත් අනුව විග්‍රහ කරොත් මුලින්ම සඳහන් වන සිත් අට තුල සාමිස වේදනා ටික අන්තර්ගත වෙනවා ඊළඟට මහත්ගත සිත ගත්තම නීවරණ යටපත් වූ සිත එතන ඉඳලා පහළට තියෙන විමුක්ති සිත වෙන්නත් පුළුවන් සෞත්‍තර සිත වෙන්නත් පුළුවන් අනුත්තර සිත වෙන්නත් පුළුවන් ඒ වගේම සමාහිත සිත වෙන්නත් පුළුවන් දැන් මේ වගේ සිත්වල මහග්ගත සිත එතනින් ගියාම සෞත්‍තර සිත ඒ වගේම සමාහිත සිත විමුක්ති සිත මේ සිත්වල පහළ වෙන්නේ වේදනාව සාමිස නෙවෙයි නිරාමිසයි. ඒක නිසාවෙන් ඒ මහත්ගත සිතේ ඉඳලා පහළට තියෙන සිත් බුදුහාමුදුරු හඳුන්වනවා ලෞකික ස්වરૂපයට වැඩිය. ඒ කියන්නේ ලෞකික ස්වરૂපයේ ඉවත් වෙලා නෙවෙයි උත්තරීතර මනුස්ස ධම්ම විදියට. මනුස්සත්වයේ ඉක්මවපු ස්වરૂපයක් තියෙනවා. මනුසත්වයේ ඉක්මවපු ස්වરૂපයක් තියෙනවා. ඒ ලෞකිකත්වයේ තුල වුණත් මනුසත්වයේ ඉක්මෝලා. ලෝකෝත්තර සිත ගත්තොත් තියෙන්නේ විමුක්ති සිතයි. ලෝකෝත්තර සිතේ හැබැයි ඒ වේදනාවත් නිරාමිසමයි.
නිරාමිස වේදනා අන්තර්ගත සිත් තියෙන්න ඕනේ මහග්ගත සිත් සෞත්‍තර සිත් ඒ වගේම සමාහිත සිත් හා විමුක්ති සිත් මේව තුල අන්තර්ගත වේදනාව නිරාමිසයි මුලින්ම තියෙන සිත් අට තුල තියෙන වේදනාව සාමිසයි දැන් මේක මම මේ මතක් කරේ නැවත මේ ධම්ම තමයි වේදනාව කියන්නේ ඒ ධම්ම වල ස්වરૂපය පැටල ගන්න නැතුව මෙන්න මේ වගේ තැනක තමයි මේ නිර්ාමිත වේදනා තියෙන්නේ මේ වගේ සිතකයි සාමිත වේදනා තියෙන්නේ මේ වගේ සිතකයි කියලා දැන ගැනීම වැදගත් වෙනවා. එතකොට කාමාවචර ස්වરૂපයේ තියෙන සිතවල තියෙන්නේ සාමිත වර්ගයේ වේදනා. කාය ඉන්ද්‍රියෙන් ඇති වෙනකොට තමයි අර කායික සුඛ, කායික දුක්ඛ, කායික අදුක්ඛම සුඛ කියලා අලුත් වේදනා තුනක් අන්තර්ගත වෙන්නේ. ඇහැට කනට නාසයට ආදී ඉන්ද්‍රියන් වලට ඒ කායික සුඛ කායික දුක කායික දුක්ඛම සුඛ කියන වේදනා වර්ග තුන බලපාන්නේ නැහැ. දැන් මේ විදිහට තමයි එතකොට මේ වේදනාවත් ධම්මය ඒ ධම්ම මේ සිද්ධාසය තුල වැඩ හට ගන්න ආකාරය නැවත මතක් කරලා දුන්නේ. ඊළඟට තව වැදගත් දෙයක් මේ බෝධිපාක්ෂික ධර්ම හා ඒ වගේම මාරපාක්ෂික ධර්ම පැහැදිලි කරන්න කලින් තව වැදගත් මේ ධම්ම ගුණ දෙකක් ධර්මානුකූලව දැන ගැනීම වැදගත් වෙනවා. ඒ කියන්නේ අපි අහලා තියෙනවා ලෝභ, දේශ, මෝහ කියන්නේ අකුසල මුල්. ඒ වගේම අලෝභ, අද්දේශ, අමෝහ කියන්නේ කුසල මුල්. මේවා චෛතසික නෙමෙයි. මේ සිත් නෙමෙයි චෛතසික රූපය. ඒ කියන්නේ මේවා ධම්ම. සිත තුල හටගන්න ධම්ම. එහෙනම් අකුසල් මුල් තුනවන ලෝභ දේශ මෝහ ධම්ම. ඒ වගේම කුසල් මුල් වන අලෝභ අද්දේශ අමෝහ කියන්නේ ධම්ම. මේ ධම්ම මේ ධම්ම තුන හය ගුණ දෙකකට වෙන් වෙලා තියෙන්නේ කුසල් මුල් හා අකුසල් මුල් වශයෙන්. අකුසල් මුල් තුනයි ඒ වගේම කුසල් මුල් තුනයි. ඒක ධම්ම හය ගොඩවල් දෙකකට වෙන් වෙලා තියෙනවා. මේවා සිත් නෙවෙයි සිත තුල හටගන්නේ ධම්ම. හැබැයි මේ සිත තුල හටගන්නේ අනිකුත් ධම්ම දිහා බැලුවම දැන් අපි පෙන්නවා අකුසල් සිත් පහක් තියෙනවා. ඒ අකුසල් සිතක ප්‍රකට වෙන ධම්ම පහක් තියෙනවා. ඒවා පංච නීවරණ කිව්වා. දැන් රාග සහිත සිතේ ප්‍රකට ධම්මේ කාමච්ඡන්දේ. දේශ සහිත සිතේ ප්‍රකට ධම්මේ ව්‍යාපාදේ. මෝහ සහිත සිතේ ප්‍රකට ධම්මේ සැකය. මිදුණු සිතේ ප්‍රකට ධම්මේ තීන මිද්දේ. ඒ වගේම විසිරුණු සිතේ ප්‍රකට ධම්මේ උද්දච්ච කුක්කුච්චය. මේ අකුසල් සිත් පහ තුල ප්‍රකට ධම්මයි. මේ අකුසල් සිත් පහ තුල තියෙන අකුසල් පාක්ෂික සියලුම ධම්ම හදන මූලය තමයි ලෝභ, දේශ, මෝහ කියන්නේ. එහෙනම් ලෝභ, දේශ, මෝහ කියන්නේ අකුසල් සිත් වල තියෙන ධම්ම නිර්මාණය කරන මූලයයි. එතකොට සිද්ධාසයක් තියෙනවා. මේ සිද්ධාසයේ ලෝභ, දේශ, මෝහ මූලයෙන් බිහි කරන ධම්ම ඇති කරන්නේ සිත් පහක විතරයි. මේක ඉගෙන ගන්න ඕනේ. කියන්නේ ලෝභ, දේශ, මෝහ කියන අකුසල් මුල් වලින් ධම්ම නිර්මාණය කරලා සිද්ධා හට ගන්න ගණන ගත්තොත් පහයි. ඒ පහ මොනවද? අකුසල් සිත් පහයි. දැන් සිද්ධාන ඔක්කොම ගත්තොත් 16යි. එහෙනම් අනිකුත් දැන් වීත දෝෂ සිත, වීත රාග සිත, වීත මෝහ සිත, වීත
දෝසසිත විත මෝහසිත ඔය කියන කුසල්පාසික කාමාවචර සිත් තුන නිර්මාණය කරන්න අකුසල් මුල් දායක වෙන්නේ. ඒ ඒවා නිර්මාණය කරන්නේ අලෝභ අද්දේස අමෝහ කියන කුසල් මුල් හරහා එන ඒ අලෝභ අද්දේස අමෝහ කියන කුසල් මුල් නිර්මාණය කරන වෙනත් ධම්ම හරහා. එහෙනම් මෙතන ලෝභ දේශ මූලිය කියන්නේ සිතක අකුසල් පාක්ෂික ඕනෑම ධම්මයක් නිර්මාණය කරන මූලියටයි. අලෝභ දේශ අමෝහ කියන්නේ ඕනම කුසල් සිතක ඒ කුසල් පාක්ෂික ධර්ම නිර්මාණය කරන මූලියයි. එහෙම බැලුවම දැන් මහග්ගත සිත ගත්තත් ඒ මහග්ගත සිත තුළ ඇතිවන සියලුම ධම්ම දැන් මහග්ගත සිතක් කියලා ගත්තොත් ඇත්තටම භාවනාවක් කරලා නීවරණ යටපත් වුණොත් දැන් බුදුගුණ භාවනාව කරලා නීවරණ යටපත් වුණොත් ඡාගේ හරි ඒ නීවරණ යටපත් වුණාට පස්සේ මහග්ගත සිත ඇති වෙනවා. මහග්ගත සිත තුල කාමයෙන් අහක් වෙච්චි විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන ධම්ම පහ හෝ ඒ ධම්ම පහෙන් කොටස දෙකක් හෝ තුනක් හෝ ආදී වශයෙන් විවිධ බෙදීන් ඇති වෙන්න පුළුවන්. මේ කාමයේක සම්බන්ධ නැති විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා මේ ධම්ම පහ නිර්මාණය කරන්නේ අකුසල් මුල් නෙමෙයි කුසල් මුල්. එහෙනම් මහග්ගත සිතේ ධම්ම නිර්මාණය කුසල් මුල් වලට අයිති. ඒ වගේම සවුත්තර සිත ගත්තොත් ඒ සවුත්තර සිතේ හටගන්න ඕනම ධර්මයක් නිර්මාණය කිරීම අයිති වෙන්නේ කුසල් මුල් වලට. සමාහිත සිත ගත්තා ඒ සමාහිත සිතේ ඇතිවන ධම්ම නිර්මාණයේ අයිති වෙන්නේ කුසල් මුල් වලට. ඒ වගේම බුදුහාමුදුරු දේශනා කරනවා විමුක්ති සිතේ ඇතිවෙන ධම්ම විමුක්ති සිතේ ඇතිවන ධම්ම තමයි බෝධිපාක්ෂික ධම්ම. බෝධිපාක්ෂික ධම්ම වලින් විමුක්ති සිතේ අනිවාර්යෙන් ප්‍රකට ධම්ම තමයි බොජ්ජංග බොජ්ජංග ධම්ම. ତେର බොජ්ජංග කියන ධම්ම නිර්මාණය කරන්නේ අලෝභ අද්දේස අමෝහ කියන කුසල් මුල්. එහෙමනම් කුසල් මුල් වලින් නිර්මාණය කරන සිත්, ඒ කියන්නේ කුසල් මුල් වලින් සිත් නිර්මාණය කරන්නේ කුසල් මුල් වලින් සිතක ධම්ම නිර්මාණය කරගන්න පුළුවන්. එන්න කුසල් මුල් වලින් ධම්ම නිර්මාණය කරන සිද්ධාන ගත්තොත් මෙතන 11ක් වෙනවා. අකුසල් මුල් වලින් ධම්ම නිර්මාණය කරන සිද්ධාත්වොත් 5යි. මේ අකුසල් සිත් 5. දැන් එහෙනම් කුසල් මුල් අකුසල් මුල් පිළිබඳව දැනගන්න ඕනේ. මේවා දැනගන්නකොට භෞතික දේවල් නෙවෙයි කියලා දැනගන්න ඕනේ. මේ කතා කරන්නේ අපි සිතක් නෙවෙයි දැන් සිත තුල හටගන්නේ ධම්ම. එතකොට කුසල් මුල් කියන්නේ ධම්ම, අකුසල් මුල් කියන්නේ ධම්ම, කුසල් මුල් වලින් නිර්මාණය කරන සෑම දෙයක්ම ධම්ම, අකුසල් මුල් වලින් නිර්මාණය කරන සෑම දෙයක්ම ධම්ම. එතකොට ධම්ම පිළිබඳව අපිට භෞතිකව කතා කරන්න බෑ. එහෙමනම් භෞතික දෙයක් නෙවෙයි මේ. සිතත් නෙවෙයි සිත තුල හටගන්නේ එක. දැන් මෙවැනි සිත තුල හටගන්න මෙවැනි ධම්ම තියෙනවා කියලා අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න ලේසි වෙන්නේ නැහැ. අපේ ඥාණයට ඒක අහු වෙන්නේ නැහැ. ඒක හින්දා බුද්ධ ඥාණයෙන් තමයි මේව හඳුනගත්තේ අවබෝධ කරගත්තේ. ශ්‍රාවකයාගේ යුතුකම තමයි බුද්ධ ඥාණයෙන් දේශනා කරන මේවා පිළිගැනීම. නැතුව තමන්ට මේ ඥාණයක් තියෙන්න බෑ. මේවා හඳුන ගන්න හෝ එකපාරට හිතලා අවබෝධ කරගන්න. එහෙම ඥාන නැහැ. මොකද අපිට තියෙන ඥාන ලැබෙන්න හරි මොකට හරි තියෙන සිත් අටයි. කාමාවචර සිත් අට. ওই සිත් අටට පුළුවන් අකුසල්
පහක් අකුසල් ස්වරූපයේ පහකුයි කුසල් ස්වරූපයේ තුනකුයි විතරයි. ඒක නිසා මේ ධම්මවල හැසිරීම රටාව බුද්ධ ඥානයෙන්ම අවබෝධ කරගත්තේ. නමුත් මේවැ ප්‍රායෝගික ක්‍රියාවලිය. දැන් උදාහරණයක් විදිහට අකුසල් මුල් වලින් හටගත්තේ ධම්ම නිසාවෙන් ඇති වෙන සිත්වල බාහිර ස්වરૂපය සත්ව ස්වરૂපය අපිට මනින්න පුළුවන්. එනිසාවෙන් බුදුහාමුදුරුවෝ සරලව ධර්මයේ දේශනා කරනකොට දේශනා කරනවා මේ අකුසල් මෙන්න මේවා අකුසල්. දැන් සත්තු මරණයක අකුසලයක්. ඒක සත්තු මරන්න නම් අර දේශසහගත සිත හෝ රාගසහිත සිත හෝ මෝහසහිත සිත අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් යෙදිලා තමයි සතෙක් මරන්නේ, හොරකමක් කරන්නේ, කාමයේ වර්ධව හැසිරෙන්නේ, බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, සම්පප්පලාප කියන්නේ. අපිට ඒක තේරෙන්නේ නැති හින්දා බුදුහාමුදුරු දේශනා කරනවා ඔය අකුසල් සිත් පහ අඩු කරගන්න නම් ජීවිතයේ යෙදෙන වතාව කායික අකුසල් මෙන්න මෙහෙම කායින් එන අකුසල් ටිකක් තියෙනවා ඒක ඒක දුරු කරන්න උත්සාහ වෙන්න. ඒක ඒවා අඩු කරලා ජීවත් වෙන්න. වාචික අකුසල් මෙන්න මේවා මේ ටික හක් කරන්න. එහෙනම් කායික අකුසල් තුන කරන සිත් මොනවද? ඔය චිත්තානුපස්සනාවේ තියෙන අකුසල් සිත් පහයි. වාචික අකුසල් සිදු කරන සිත් මොනවද? ඔය චිත්තානුපස්සනාවේ තියෙන අකුසල් සිත් පහයි. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපිට තේරෙන ආකාරයට අර වීත රාගසිත, වීත දෝෂසිත, වීත මෝහසිත කියන්නේ කුසල් සිත්නේ. ඕවා ලැබෙන ක්‍රම මොනවද? දන් දෙන්න, සීල් රකින්න, දෙමාපියන්ට සලකන්න, වැඩිහිටියන්ට සලකන්න, දූදරුවන්ට කරුණාවෙන් මෛත්‍රියෙන් සලකන්න, අනෙක් මිනිසුන් සමාන ලෙස සලකන්න. දැන් මෙහෙම සමාජයේ ජීවත් වෙනවා නම් මෙහෙම සිතුම් පැතුම් ඇති කර ගන්නවා නම් වැඩි වෙන්නේ මොනවද යාට? අර වීත රාගසිත, වීත මෝහසිත, වීත දෝසසිත. මත්පැණින් වලකින්ද ඒවා ඒ මත්පැන් ප්‍රාණය කරපුවාම ඒ අකුසල සිත් හට ගන්න. ඒවා දිගටම හට ගන්න පටන් ගන්න මත් වෙලා ඉන්න කාලෙ. හටගන්නේ සිත තමයි මිද්ද සිත. මිද්ද සිතේ විවිධ ස්වරූප තියෙනවා. මේකේ බෙදීම් කොච්චරද කියන්න බෑ. එනිසාවෙන් දැන් ඒ වගේ මේ ධම්ම තේරෙන්නේ නැති නිසාවෙන් ශ්‍රාවකයාට බුදුහාමුදුරු දේශනා කරනවා මේක භෞතික ස්වරූපය. භෞතික කායික හා වාචික ක්‍රියා හොඳ ක්‍රියා හා නරක ක්‍රියා සිදු වෙන්නේ මෙන්න මේ සිත් ටික තමයි බලපාන්නේ කියලා. මෙතන වෙන්නේ කුසලයක්, මෙතන වෙන්නේ අකුසලයක්. දැන් ඔය මං මතක් කරගෙන යන්නේ එතකොට කුසල් මුල් කියන්නේ ලෝභ, අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල් මුල් තුන ධම්ම. ඒ වගේම ලෝභ, දේශ, මෝහ කියන අකුසල් මුල් තුනත් ධම්ම. මේ ධම්ම වල මූලිය කියලා බුදුහාමුදුරු දේශනා කරේ මොකද? දැන් අකුසල් මුල් තුනෙන් තමයි අකුසල් සිත් පහ තුල සියලු ධම්ම නිර්මාණය කරන්නේ. කුසල් මුල් තුනෙන් තමයි අනිකුත් සිත් 11ෙම ධම්ම නිර්මාණය කරන්නේ. මේක දෙපැත්තයි තියෙන්නේ. මේ බුද්ධ ඥාණයෙන් අවබෝධ කරගත්ත විදිය. දැන් මේ කුසල් මුල් හා අකුසල් මුල් දැන් මම බුදුහාමුදුරුවන්ගේ දේශනාව පැහැදිලි කරානේ මොකද්ද මේ කියන්නේ කියලා, ධම්ම හදන එක කියලා. දැන් මේ පින්වතුන්ට නිකන් බුද්ධ දේශනාව වගේ නැතුව අපිට තේරෙන භෞතික தத்துவයක් උපමාවක් විදියට ගත්තොත් කුසල් මුල් තුනයි අකුසල් මුල් තුනයි පොලී කාර්ය දෙන්නෙක් වගේ. පොලී කාර්ය වගේ. මුදල් පොලියට දෙන මිනිස්සු වගේ. දැන් පොලියට දුන්නොත් සල්ලි පොලී කාර්යයේ තව කෙනෙකුට පොලියට සල්ලි දුන්නම එයාට ලැබෙන ප්‍රතිලාභය මොකද වෙන්නේ?
කොලිකාරය ළඟ තියෙන සල්ලි අඩු වෙනවද වැඩි වෙනවද නිකන් කල්පනා කරලා බලන්න. දැන් පොලි මුදලාලි කෙනෙක් මිනිසුන්ට පොලියකට සල්ලි දෙනවා. පොලිය වැඩි ගානකට දෙන්න පුළුවන්, අඩු ගානකට දෙන්න පුළුවන්, ගිනි පොලියට දෙන්න පුළුවන්. ඒකට ගිනි පොලියට දුන්නත්, අඩු පොලියකට දුන්නත්, සාමාන්‍ය පොලියකට දුන්නත් ඒ පොලි මුදලාලි ළඟ පොලි ගනුදෙනුව ඉවර වෙනකොට තිබිච්ච ගාන වැඩි වෙනවාද අඩු වෙනවාද? ගාන වැඩි වෙනවා. එහෙනම් ඔය විදිහමයි අකුසල් මුල් තුනයි කුසල් මුල් තුන. දැන් අපි හිතමු අකුසල් සිත් පහෙන් ඔය රාග සහිත සිත නිකන් ඇති වෙන්න බෑ. ඇහැට කනට නාසයට දිවට කයට අරමුණක් එනකොට රාග සහිත සිත හට ගන්න පුළුවන්. මේ ඉන්ද්‍රිය හයෙන්ම අරමුණු වෙනකොට හට ගන්න පුළුවන්. ඒ අරමුණේ ශක්තියක් නැහැ රාග සහිත සිතක් බවට හරවන්නේ. ඒ කියන්නේ රාග සහිත සිත කියන්නේ රාගය කියන්නේ ධම්මය. කාමච්ඡන්දය කියන ධම්මේ තමයි රාග සහිත සිත නිර්මාණය කරන්නේ. තව ඉතින් ඒකට හවුල් වෙන උදව්කාරයෝ ගොඩක් ඉන්නවා. අත් උදව්කාරයෝ. ඒවත් ධම්ම. එතකොට කාමච්ඡන්ද කියන ධම්මේ සමග අත් උදව්කාරයෝ ඔක්කොම ටික නිර්මාණය කරන්නේ ලෝභ, දේශ, මෝහ කියන අකුසල් මුල් තුනයි. ඔකෙන් ප්‍රකට වෙනවා එතන දේශ මූලයේ නැතුව ලෝභ මූලය හා මෝහ මූලය. ඒ දෙන්න හවුල් වෙලා පොලියට දෙනවා සල්ලි. මේ කාමච්ඡන්දේ පොලියට දෙනවා. කාමච්ඡන්දේ පොලියට ගන්නවා. ඇහැ, කන, නාසය, දිව, කය අරමුණ එනකොට. කාගෙන්ද ගන්නෙ? අකුසල් මුල්වලින්. හැබැයි පෙනිලා ඉවර වෙච්ච හැටිය පොලියත් එක්ක ලෝභ, දේශ, මෝහ කියන මේ මුල් තුන වර්ධනය වෙනවා, සංවර්ධනය වෙනවා. ඒ මොහොතේම අර දැන් පොලි මුදලාලිට නම් තියෙන්නේ අවුරුද්දකට පොලියට දෙනවා. අවුරුද්ද අවසානයේ අර දීපු පොලියයි සම්පූර්ණ මුදලයි ලැබෙන්නේ. මේක එහෙම නෑ, මොහොතෙන් ලැබෙනවා, ක්ෂණයෙන් ලැබෙනවා. එතකොට ඇහැට ඇහෙන් එන අරමුණක් හරහා රාග සහිත සිතක් ඇති වෙනකොට ඉස්සෙල්ලම ඇහැට ඇහි ශක්තියක් නෑ. අර කාමච්ඡන්දේ ඇහැ තුල නෑ, පේන රූපය තුලනේ. අකුසල් මුල් වලින් පොලියට අරගෙන කාමච්ඡන්දේ කියන අකුසල් සිත ඇති කරෝලා ඒක කර්මයක් කරලා ඉවරු නැහැටිය නැවත පෝෂණය වෙනවා අර අකුසල් මුල් තුන. එහෙනම් අකුසල් වැඩියෙන් කරන්න කරන්න අපිට අපි ළඟ තියෙන අකුසල් මුල් තුන පෝෂණය වෙනවා, වැඩි වෙනවා, ටික ටික ලොකු වෙනවා. නැතුව මේ අකුසල් කරන්ඩ කරන්ඩ අකුසල් මුල් හීන වෙනවා නෙමෙයි, දුර්වල වෙනවා නෙමෙයි, එන්නේ එන්නේ විශාල වෙනවා. මේක තමයි මේ මානසික ස්වරූපවල හැටි. ඕනේ විවිධ විදිහට පැහැදිලි කරන්න උපමා කතා නිර්මාණය වෙලා තියෙනවා. දැන් අර දේශයේ ආහාරයට ගන්න යක්ෂයා එහෙම උපමාවක් තියෙනවා. ඒක ඉතින් විවිධ තැන්වල විවිධ ආගම්වල එක එක විදිහට කියලා තියෙනවා. මේ කර්මඵලය ගැන විස්තර කරන තැන්වල ඒ කියන්නේ යකෙක් ඉන්නවා, ඒ යකාගේ ආහාරය දේශයයි. නැත්නම් තව මිනිස්සෙගේ බියවීමයි. බියවීමෙන්නේ දේශය හරහානේ බිය ඇති කර. එතකොට ඒ යකා දැකලා මිනිස්සේ බිය වෙනකොට අර යකාත් අර තව ටිකක් පෝෂණය වෙනවා, විශාල වෙනවා. තව බය වුණොත් තව විශාල වෙනවා. ඉතින්ලා කුංජියට හිටියා බය වැඩි වෙන්න යකා විශාල වෙනවා. ඔය වගේ ස්වරූපයක්. එතකොට දැන් අකුසල් මුල් වල තියෙන ඔය හැම ස්වරූපයක් අකුසල් ඇති වෙන වාර ගානේ වැඩි වෙන්න
අර පොලියට දුන්නා වගේ හැම ඒවා ඒ අකුසල් මුල් වලින්මයි ආශ්‍රෝ විදිහට මේවා ගන්නෙ. එතකොට අකුසල් මුල් වලින් අකුසල් සිතක් ඇතිකරන්න උදව් වෙන මාධ්‍යයට කියනවා දැන් ආශ්‍රෝ. අකුසල් සිත ඇති වෙලා කර්මයක් සිදු කරාට පස්සේ ආය අකුසල් මුල්ම වැඩි වෙනවා. පෝෂණය වෙනවා. ඕකම වෙනවා කුසල් වලට. කුසල් දැන් කුසලයක් කරනකොට කාමාවචර කුසලයක් ගත්තත් මේක මෙහෙමයි. කාමාවචර කුසලයේ කරනකොට අර වීත රාගසිත, වීත මොහසිත, වීත දෝෂසිත කියන ඒවා නැ කාමාවචර කුසල් කරන්න පුළුවන් සිත් තුනකින්නේ. මෙතෙන්දී මේ සිත් වලින් කුසල් සිදු කරනකොට අලෝභ අද්දේශ අමෝහ කියන කුසල් මුල් පෝෂණය වෙනවා. ඒක එන්න එන්න වර්ධනය වෙනවා. එහෙනම් මිනිසෙක් ගත්තොත් පොඩි ළමයෙක් ගත්තොත් ළමා කාලයේදී යම් කිසි මට්ටමක මනුස්ස මට්ටමට ගැලපෙන විදිහට අනිවාර්යයෙන්ම කුසල් මුල් හා අකුසල් මුල් අන්තර්ගතයි. ප්‍රමාණයක් තියෙනවා. ඒව නැති වෙන්නේ නැහැ. ඒ ප්‍රමාණයට අඩු වෙන්නේ නැහැ. ඒ සීමාවක් තියෙනවා. යට යන්න පුළුවන් අඩු වෙන්නේ නැහැ. ක්‍රියාකාරීත්වයේ යංගිරිදීක යට යන අවස්ථා තියෙනවා. නමුත් අකුසල් මුල් තියෙනවා. අකුසල් මුල් තියෙනවා. දැන් ඒ ළමයා කුඩා කාලේ ඉඳලා ජීවත් වෙනකොට වෙන්නේ මොකද්ද? අර කුසල් මුල් පෝෂණය වීමක් වෙනවා. අකුසල් මුල් පෝෂණය වීමක් වෙනවා. එහෙනම් ටික ටික වයස යන්න සිදු වෙන්නේ මොකද්ද? කුසල් මුල් පෝෂණය වෙච්ච ප්‍රමාණයක් තියෙනවා. අකුසල් මුල් පෝෂණය වෙච්ච ප්‍රමාණයක් තියෙනවා. මේ කුසල් මුල් පෝෂණය වෙච්ච ප්‍රමාණය අකුසල් මුල් පෝෂණය වෙච්ච ප්‍රමාණයට වැඩි නම් එයාගේ ජීවිත කතාව හොඳ වෙනවා. හොඳ ජීවිතයක් ගත කරපු කෙනෙක් වෙනවා. ඒ වුණාට මිනිසයන්ට බුදුහාමුදුරු දේශනා කරන්නේ බුද්ධ ඥානෙ සාමාන්‍යයෙන් මිනිසෙක් ඉවිලා ඉපදුනාම ඒ අකුසල් මුල් පෝෂණය වෙන හා කුසල් මුල් පෝෂණය වෙන ප්‍රතිශතය ගත්තොත් විශාල අගයක් ලෝ අකුසල් මුල් පෝෂණය වෙන මිනිස්සු වැඩියෙන් මේක සමානව යන්නේ නැහැ වැඩි කරගන්නේ හුඟක් මිනිස්සු අකුසල් මුල් ඒවැ උපමා තමයි අර මහා කියන්නේ ගංගා නම් ගඟේ වැලි අතට ගත්තේ වැලි. දැන් අතට ගන්න වැලි ප්‍රමාණය ගත්තොත් බොහොම සල්පයයි. ගංගා නම් ගඟේ වැලි ප්‍රමාණය ගත්තොත් මේවා බුදුහාමුදුරුවෝ ඒ වැලි තලාවකට ගිහිල්ලා මහා භික්ෂුන් වහන්සේලාට අතට අරගෙන පෙන්නපු තැන්. පෙන්නපු උපමා. මෙන්න මේ වගේ තමයි එතකොට ගංගා නම් ගඟේ වැලි වගේ අකුසල් මුල් වැඩියෙන් පෝෂණය වෙන මනුස්ස සංඛ්‍යාව. අතට ගත්තේ වැලි ටික වගේලු කුසල් මුල් වැඩියෙන් පෝෂණය කරගන්නා වූ මනුස්ස සංඛ්‍යාව. මේ මනුස්ස උප්පත්තියේ සාමාන්‍ය ස්වરૂපය වෙන. දැන් අපිට මෙතෙන්දිම තව දෙයක් දැනගන්න ඕනේ. පැහැදිලි කරගත්තාම ලේසි මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ වෙනත් හැම පැහැදිලි කරන වෙනත් කාරණා පිළිබඳ එතකොට පැටලිලි අඩු වෙනවා. මේ එහෙනම් අපි ජීවත් වෙලා කරන්නේ මොකද්ද? මේ කායික ක්‍රියා හා වාචික ක්‍රියා මගින් අපි නොදැනුවත්ව අර පොලී කාර්යය දෙන්නේ පෝෂණය කරන. එක්කෙනෙක් තමයි ලෝභ දේශ මොහ කියන්නේ අකුසල් මුල්. අනික් කෙනා තමයි අලෝභ අදේශ අමෝහ කියන කුසල් මුල්. මේකෙන් හැබැයි අලෝභ අදේශ අමෝහ කියන කුසල් මුල් පෝෂණය කරපු තරමට එයාට දුක අඩු වෙනවා. දුක කියන එක තියෙන්නේ අකුසල් මුල් පෝෂණය වීම තුළයි. මේ දුකේ බලපුළුවන්කාරයා දුකේ අයිතිකාරයා වෙලා තියෙන්නේ අකුසල් මුල්. කුසල් මුල් දුකේ අයිතිකාරයෙක් නෙමෙයි.
එහෙනම් ජීවිත කතාවේ දුක් වැඩි වෙන්නයි සැප වැඩි වෙන්නයි හේතුව මේ අකුසල් මුල් හා කුසල් මුල් පෝෂණය වූ ස්වરૂපය. මේක ජීවිත කතාවේ මනුස්ස ජීවිත කතාවේ එක්කෙනෙකුගේ ජීවිතයට දැන් තමන්ගේ මේ ජීවිතේ ගත්තත් එහෙම වෙනවා. සංසාරගත සියලු සත්‍යයන්ගේ සියලුම සත්‍යයන්ගේ නිර්මාණයත් මේක අනුව බුදුහාමුදුරු දේශනා කරනවා. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තුල සත්ව තල 31ක් එක ආකාරයකින් එක පරියායකින් පැහැදිලි කරනවා. වෙනත් පරියාය වලින් වෙන විදිහකටත් පැහැදිලි කරපු තැන් තියෙනවා. ඒ සත්ව තල 21 මේ 31 ගත්තොත් දැන් අපි ඉන්න මනුස්සත්වයේ එක තලයක්. මේ තල නිර්මාණය වෙන්නේ මේ කුසල් මුල් පෝෂණය හා අකුසල් මුල් පෝෂණය ස්වરૂපේ මතයි. අපි ඉන්නේ මනුස්ස තලය. මනුස්සත්වය කියන්නේ එක තලයක්. එතකොට මිනිස්සු ඔක්කොම එක සමාන කරලා තියෙනවා බුදුහාමුදුරේ. එක තලයක කියන්නේ ඒකයි. මනුස්ස තලයට පහළ තලයක් තමයි ළඟට යට ඉන්නේ තලයක් තමයි තිරිසන් තලය. තිරිසන් සතු. ඒගොල්ලෝ ළඟත් තියෙනවා කුසල් මුල් හා අකුසල් මුල්. තිරිසන් තලයට පහත් වෙනවා ප්‍රේත තලය. ඒ සතර අපාය එතකොට තල තුන හතරක් වෙනවා. මනුස්ස ජීවිතයේ එක තලයක් වෙනවා. එතකොට සතර අපායයි මනුස්සත්වයයි ගත්තම තල පහයි. මෙතෙන්දී ඔය අනිකුත් සාමාන්‍ය දේවත්වය එහෙම ගන්නේ ඒ විදිහට ගන්නේ නැහැ. මේ මේකයි මං කිව්වේ මේ පරියායයට අරන් තියෙන්නේ මෙහෙමයි කිව්වේ. ඒතර වෙන ඒවා එච්චර හොයලා වැඩකුත් නැහැ මේකට. මම මේ මතක් කරලා දෙන්නේ මේ අකුසල් මුල්ලා කුසල් මුල්වල ක්‍රියාකාරීත්වය කොහොමද සිදු වෙන්නේ. එවෙන් අපි මේ සංසාර කතාව බුදුහාඳුරු විග්‍රහ කරලා තියෙන්නේ කොහොමද? දැන් දේවතල හයක් ගැන කියනවා. එතකොට දැන් අපිට එනවා සතර අපාය තල හතරයි, මනුස්සත්වය එක තලයයි පහයි, දේවතල හයයි. එතකොට 11 තලයක්. එතන එහා තියෙන බ්‍රහ්ම. බ්‍රහ්ම තල 20ක් ගැන තිබෙනවා. එතකොට බ්‍රහ්මතල 20යි කාමලෝකයේ සත්වතල කාමාවචර ස්වරූපයේ සත්වතල 11යි මනුස්සත්වයේ දිව්‍ය ලෝක 6 සතර අපාය. එතකොට මුළු සත්වතල ගත්තම 31යි. මේක බෙදීම. එතකොට වැඩියෙන්ම තියෙන්නේ බ්‍රහ්ම. බ්‍රහ්මත් බෙදෙනවා තල දෙකකට තව. තල වර්ග ගොනු දෙකකට. ඒ ගුණ දෙක තමයි රූපාවචර බ්‍රහ්ම හා අරූපාවචර බ්‍රහ්ම විදිය. දැන් මේ මෙහෙම බෙදීමක් තියෙනවා. මේ බෙදීම තුළ දැන් මේ අකුසල් මුල් හා කුසල් මුල් වල දෙකෙන්ම එක ලෙස වැඩ ගන්න පුළුවන් සත්වයෝ ඉන්නේ මිනිස්සු. වැඩ ගන්නවා කියන්නේ කර්ම කරන්න පුළුවන්. ඔය කුසල සිත් හෝ අකුසල සිත් ඇති කර ගන්න පුළුවන් කියන්නේ කර්ම කරන්න පුළුවන්. ඔය තියෙන කර්ම. ඔය සිත් හටගත්තම කර්මයක් සිදු වෙනවා. ඒ කර්මයේ ප්‍රතිඵලය මොකද්ද? එක්ක අකුසල් මුල් පෝෂණය වෙනවා නැත්නම් කුසල් මුල් පෝෂණය වෙනවා. ඒක තමයි කර්මයේ අන්තර්ගතය. ඒ වගේම මේ මනුස්සත්වය තිරිසන් සත්තු ගත්තොත් ඔය අකුසල් මුල් වලින් වැඩියෙන් පෝෂණය කරන සත්තු ටික. කුසල් මුල් පෝෂණය කිරීමේ හැකියාව තිරිසන් සත්තුන්ට හොවක් අඩුයි. තව දෙයක් මෙතන ඉගෙන ගන්න වෙනවා. දැන් කොච්චර මේ අකුසල් මුල් පෝෂණය වෙනවා නම් ඒක විශාල වෙනවා නම් කුසල් මුල් පෝෂණය වෙනකොට මේවා සීමාවක් එන්න ඕනේ. සීමාවක් වෙන්න නම් ඉබේ මේවා අර පෝෂණය වෙච්ච ටික මුදා හරින්න ඕනේ. ඒවට කියනවා විපාක. මේ තියෙන මේ සිද්ධාතේ තියෙන විපාක නෙමෙයි කර්ම.
කර්ම වලින් අකුසල් මුල් හෝ කුසල් මුල් පෝෂණය වෙයි. විපාක වලින් අකුසල් මුල් හා කුසල් මුල් අර විශාල වෙච්ච ටික අඩු කරලා දානවා. හැබැයි බිඳුව කරන්නේ. සීමාවක් දක්වා. අනවශ්‍ය ටික අතිරික්තයක් ගන්නවා. මේ මිනිස්සුයි තිරිසන් සත්වෝයි එහෙමනම් විශේෂ සත්ව වර්ග දෙකක්. බුදුහාමුදුරන්ගේ බෙදීම අනුව. මේ මනුස්සත්වයේ තුල ආති තිරිසන් සත්වයන් අතරත් මේ විපාක ස්වરૂපයකුත් තියෙනවා කර්ම ස්වરૂපයකුත් තියෙනවා. ඒ කියන්නේ මනුස්සත්වයේ තුල තිරිසන් සත්වයන් තුල අර පෝෂණයේ වෙච්ච අතිරික්ත අකුසල් මුල් විපාක වශයෙන් අඩු කරගන්නේ ස්වરૂපයක් තියෙනවා. ඒවට කියනවා කර්ම විපාක. කර්ම නෙවෙයි. කර්ම කියන්නේ අකුසල් මුල් පෝෂණය වෙනීම. විපාක කියන්නේ අකුසල් මුල් හීන වෙනීම. දැන් මේ සත්ව තල ටික ගත්තොත් මේ මනුස්සත්වය හා තිරිසන් සත්ව දෙක ගත්තම රතුන් දෙන්න මේ තල දෙක ගත්තම ඒ තල වලින් පහළ ඉන්නේ සත්තු දිගින් දිගට යනවා නම් දැන් තිරිසන් සත්තුන්ගෙන් පහළට යනකොට പ്രേත ඊට පහළට යනකොට අසුර ඊට පහළට යනකොට අපිට තියෙන්නේ නිරය දැන් මේ නිරය වගේ පහළට යනකොට ඇත්තටම ඒ සත්තුන්ගේ කර්ම කිරීම නෙමෙයි තියෙන්නේ එගෙන අකුසල් මුල් පෝෂණය කරන එක නෙමෙයි වැඩි වෙන්නේ විපාක. ඒ පෝෂණ අධිපෝෂණයට ලැබිලා අධිපෝෂණය නැති කිරීම. අකුසල් මුල්. දැන් මනුස්සත්වයෙන් ඉහළට ගත්තම තියෙන්නේ කුසල් මුල් පෝෂණය කරගෙන මනුස්සත්වයේ ඉඳලා දේවත්වයට ගියාට පස්සේ වෙන්නේ ඒ පෝෂණය වෙච්ච කුසල් අධි පෝෂණය වෙච්ච කුසල් මුල් ටික ගෙවි ගෙවි යනවා විපාක ස්වරූපයක් එන්නේ. ඒක නිසා දෙවියන්ට අලුත් කර්ම කිරීමේ හැකියාව අපිට මිනිස්සු තරන්නේ. අලුත් කර්ම අපිට වගේ කරන්න බෑ. මොකද ඒගොල්ලෝ දේවත්වය කියන්නේ කුසල් මුල් අධිපෝෂණයට ලක් වෙලා ඒ අධිපෝෂණයේ විපාක විඳින කට්ටිය. ෂේ වෙනවා එන්නේ එන්නේ. ෂේ වෙලා බින්දුව නම් වෙන්නේ. ඊට පස්සේ ආය මේ සත්ව තල දෙකට එන්න වෙනවා. මොකද ඒ ගානට නවතින හැම වෙලේ. දැන් බ්‍රහ්ම රූපාවචර බ්‍රහ්ම ගත්තත් අරූපාවචර බ්‍රහ්ම ගත්තත් ওই ස්වરૂපයමයි. මේ අකුසල් මුල් මේ කුසල් මුල් පෝෂණය වෙච්ච එක ෂේ කරනවා. අර පොලි කාර්යෝ නිකන් දෙනවා. දැන් පොලි මුදලා ඉලක් කාලයක් යනකොට වයසට එහෙම යනකොට දැන් පොලි අරගෙන අරගෙන උගා ධනිය හම්බ වුණාම දම් දෙනවා. කිවර ගන්නවා. තමන්ගේ ජීවිතයට ඉතුරු කරගෙන දම් දෙනවා. දැන් උපාසක උපාසිකාවොත් එහෙම වයසට යනකොට හම්බ කරපුවා ඉතින් පන්සල් වලට පූජ කරනවා. තමන්ගේ මිනි පෙට්ටිය ගන්න ටිකක් ඉතුරු කරගෙන ඔය වගේම නොනහරි පොඩි ටිකක් ඉතුරු කරන දෙනවා. එතකොට එහෙම සත්ව තල මේ ආගයි මුලයි තියෙන්නේ. ඒක කුසල් පාක්ෂිකව ශේකරණේව තමයි මනුස්සත්වයෙන් ඉහළ දකින්නේ. දේවත්වය හා බ්‍රහ්මත්වය. අකුසල් මුල් වලින් අධිපෝෂණය වෙච්ච අකුසල් මුල් ශේකරණ එකක් තමයි සතර අපායේ තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රේත වගේ දේවල් නිරේ වගේ තැනක කිසිම කුසලයක් හෝ අකුසලයක් කරන්න බෑ. විපාක විතරයි තියෙන්නේ. දැන් මනුස්සයාට ඔහොම නෙවෙයි දෙකම තියෙනවා. විපාකක් තියෙනවා කර්මක් තියෙනවා. අපිට කර්ම කරන්න පුළුවන්. ඒ කියන්නේ අකුසල් කරන්නත් පුළුවන්. අතීතයේ කරපු අකුසල් වලට විපාක විඳින්නත් පුළුවන්. මේ භාවනා සතිපට්ඨාන භාවනා බුදුහාමුදුරන්ගේ ධර්මයේ හැදිරෙන ශ්‍රාවකය
මෙන්න මේ විපාක ස්වરૂපය ගැන දන්නේ නැත්නම් තුන්වෙනි අකුසල් සිත වැඩි වෙන්න පුළුවන්. මොහසාගත සිත හැම වෙලෙම ඇති වෙන. මේ විපාක ස්වરૂපයන් මනුස්සයාට අයිති. ඒ විපාකය කියන්නේ තමන්ගේ අතීත කර්මයේ හේවීම. ඒක බලාපොරොත්තු විය යුතුයි. කවුද? ශ්‍රාවකයා. එකෙන් තමන්ට වෙන්නේ යහපත. මොකද යහපත තමන්ගේ අකුසල් මුල් සේවීම. මොකද සංසාර විමුක්තිය අකුසල් මුල් නැති කර ගැනීමයි. අකුසල් මුල් වල බලය විනාශ කිරීමයි. එහෙමනම් සමහර අකුසල් මුල් වල බලය විපාක විඳෝල්ලා සේවන ප්‍රමාණයක් තියෙන එක අදි පෝෂණයෙන් වෙච්ච එක. කමටහණින් කරන්න බැරි ඒවා තියෙනවා. ඒකින්ද සමහර දේවල් ඒ ස්වરૂපයට විපාක හම්බ වෙනවා. ඒක සාමාන්‍ය ජීවිතයේදී ලැබෙනවා. මේ විපාක ස්වરૂපය හැම වෙලෙකම අකුසල් මුල් එක්කනේ මේ කුසල් මුල් වල විපාක නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. කුසල් මුල් වල විපාක සැපය කුසල් කරන කර්මයක් සැපය. ඒකින්ද මේ කුසල් මුල් එක්ක ඕන දෙයක් බේර ගන්න පුළුවන්. අකුසල් මුල් වල විපාකයේ දුක මේක තමයි ප්‍රශ්න තියෙන්නේ. එහෙනම් පරණ අකුසල් වල විපාක අපිට මේ ජීවිතේදී තියෙනවා. ඒකෙන් හින්දා තමයි පුජ්‍යලෝ දෙන්නේ දෙවිදිහක් වෙන්නේ. පුජ්‍යලෝ දෙන්නේකට ශරීර වලත් වෙනසක් වෙන්නේ. ලෙඩ රෝග වෙනස් වෙන්න පුළුවන්. සැප සම්පත් වෙනස් වෙන්න පුළුවන්. ධන ධාන්‍ය වෙනස් වෙන්න පුළුවන්. විවිධ බෙදීම් වෙනවා. මොනවද මේ අකුසල්? ඉස්සර අකුසල් මුල් වල පෝෂණය අණුව සිදුවෙන ඒවා විපාක ස්වරූප. දැන් මේක පැරණි සිංහලය ලංකාවේ පැරණි මිනිස්සු මේ මේච්චර මේ ගැඹුරු ධර්මය වචන දෙකෙන් ඉගෙන ගත්තා. මම හැමදාම කියන්නේ වර්තමානයේ මෙහෙම කරගන්න බැරි අපිට අපේ පඬිතුකම් වැඩි නේද? වචන දෙකෙන් ඉගෙනගෙන තියෙනවා මේ විපාක ස්වરૂප. ඒක පිළිපැදලා දැන් බලන්න මෙන්න මේ වගේ පස්තා බෙරුව තියෙනවා. පැමිණි දුක් පෙන් රහ කරගන්න ඉගෙන ගන්න. පැමිණි දුක් පෙන් රහ කරනවා. මේ පැමිණි දුක් කියන්නේ ජීවත් වෙනකොට තව කෙනෙකුට නැති දුකක් එක පුජ්‍යලයකට ලැබෙනවා නම් එයා විශ්වාස කරගන්න ඕනේ ඒක පැණි රහ කරගන්න. දුක පෙන් රහ කරගන්න බෑ. දුක තිත්තයි. දුක පෙන් රහ කරගන්නේ කොහොමද? මේක මේ මගේ අතීත විපාකය. ඒක පෙන් රහ කරගන්නේ කොහොමද? මේ විපාකයේ අපි මම මේකට මුහුණ දෙනවා. මුහුණ දීමෙන් මට වෙන්නේ යහපත. මගේ අතීත කර්මයක් හේවලා යනවා. ඒ කියන්නේ අකුසල් මුල් ටිකක් විනාශ වෙනවා මගේ. මේ විපාකේ ආපුවා. මේක තමයි පැමිණි දුක් පෙන් රහ කරගන්නේ. වර්තමාන මිනිසු කරන්නේ මොකක්ද? අකුසල් විපාක ආපුවාම ඔය දුකක් එන්න පුළුවන්. ඒ දුක හින්දා තව අකුසල් මුල් පෝෂණය කරන කටයුතුම කරනවා. පැමිණි දුක් පෙන් රහ කරගන්න කවුරුවක් කැමති නෑ. මේ පැමිණි දුක් ගැන තමන් එහෙම හිතන්නේ නැතුව දැන් ලෙඩක් හැදුනා සමහරට ලෙඩ ගිනේවා දැන් ධර්මානුකූලව අකුසල් විපාක විදිහට හැදෙන ලෙඩ ටිකක් තියෙනවා. ඒවා නම් කරලා හොයන්න බෑ. පෙරකලාට විවිධ ස්වරූපේ එනවා. ඒවා ඉතින් හිතා ගන්න ඕනේ අර නැතුව ඍතු බීජ නියම වලට අනුකූලවත් එනවා. කම්ම නියමට අනුව උපදින ලෙඩ වලට කියනවා අකුසල් විපාක කියලා. දැන් එහෙම එකක් හැදුනා වර්තමාන මිනිස්සු හිතාගෙන ඉන්නේ කාට හරි ඒක පවරලා පටෝලා ආකුසල් කරන්නේ. අතීත මිනිස්සු පැරන් මුතුන් මිත්තෝ එහෙම කරන්නේ නැහැ. පැමිණි දුක් පෙන් රහ කරගන්න. මේක මගේ කර්මය. ආන්නේ මේක මගේ කර්මය කියලා හිතන එක හිතලා ඒගොල්ලෝ සතුටු වුණා. මේ කර්මය ගෙව්වා මම තව පිරිසිදු වෙනවා. ඒගොල්ලෝ දන්නවා අකුසල් මුල් තුනෙන් පිරිසිදු වෙනවා මම. මේක ගෙව්වම
එහෙම නැතුව මේ මේ ලෙඩේ හෝ මේ දුක තව මිනිස්සුන්ට බටවවලා මානව හිමිකම් නඩු කියවලා උසාවියේ නඩු දාලා වෙන මිනිස්සුන්ට මේක පටවලා තව අකුසල් කරගත්තොත් පැමිණි දුක් පැන් රහ කරගත්තා නෙවෙයි පැමිණි දුක් තිත් රහ කරගත්තා. එතකොට වෙන්නේ මොකද්ද? නැවත අර අකුසල් සිත් පහ අර පොලිකාරයාගෙන් අරගෙන පොලියට අකුසල් ධම්ම පොලියත් එක්ක ගෙවලා අකුසල් මුල් පෝෂණය කරනවා. දැන් මේක කරන්න එපා ශ්‍රාවකයෝ කියලා බුදුහාමුදුරු දේශනා කළා. එහෙනම් පැමිණි දුක් පෙන් රහ කරගන්න අවශ්‍යමයි. පරණ අකුසල් වල විපාක විපාක විදිහට පිළිගන්න ඥානයක් තියෙනවා. එහෙම නැතිව වෙන විකෘති වැඩ කර කිරීම තුල තමන්ට වෙන්නේ හානියක්මයි. දැන් ඕක තමයි ඔය අකුසල් මුල් හා කුසල් මුල් වල ස්වરૂපය. දැන් අකුසල් මුල් කියන්නේ ධම්ම, කුසල් මුල් කියන්නේ ධම්ම. අකුසල් මුල් වලින් කරන්නේ මොකද්ද? අර අකුසල් සිත් පහට අවශ්‍ය ධම්ම සම්පාදනය කරලා දෙනවා පොලියට. පොලියට ලබා දෙන්නේ. නිකන් දෙන්නේ. එතන අකුසලයේ කරන මනුස්සයා එහෙනම් පොලියත් එක්ක ගෙවන්න ඕනේ. පෝෂණය වෙන්නේ කවුද? අකුසල් මුල් තුන. කුසල් මුල් කරන්නේ මොකද්ද? අර කුසල් දේ කුසල් සිත් වලට අවශ්‍ය ධම්ම පොලියට දෙනවා. ඒ කුසලයේ කරාට පස්සේ එතකොට පොලියත් එක්ක අරය බාර ගන්න. පෝෂණය වෙනවා. එතකොට දැන් බැලුවම කුසල් මුල් වැඩියෙන් පෝෂණය වෙච්ච කෙනෙක් මරුණට පස්සේ අර අතිරික්ත ටික මුල් ටික විනාශ කරගන්න දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. සිරු කැටි ආයෙන් දොන් මෙහෙට. මොකද බින්දුව කරන්න බෑනේ. අර අකුසල් මුල් ටික යට ගිහිල්ලා ඒ කියන්නේ බලපෑම් අඩු වෙලා විපාක අඩු වෙලා ආය ඒක තියාගෙන ඉඳලා මනුස්ස ලෝකයට ආවේ හැටි විපාක දෙන්න. ඒක නිසාවෙන් ඕන තරම් ඔය ජීවිත කතාවේ සංසාර කතාව ඔහොමයි වෙන්නේ. දැන් බලන්න ඕනේ එහෙමනම් අමුතු විදිහේ මේ කුසල් මුල් වලට තියෙනවා ස්වરૂප තුනකින් ක්‍රියාත්මක වෙන්න හැකියාව. කාම ස්වરૂපය, රූප ස්වરૂපය හා අරූප ස්වરૂපය කියන. ඊට අමතරව බුදුහාමුදුරුව පෙන්නනවා අකුසල් මුල් නැති තැනත් කුසල් මුල් වල ස්වરૂපයක් තියෙනවා. ඒ ස්වરૂපය තමයි ලෝකෝත්තර. ඊතර කාම ස්වરૂපය තුලයි කාම ස්වરૂපය හා කාම ස්වરૂපය තුල කුසල් මුල් හා අකුසල් මුල් කාසිය දෙපැත්ත වගේ දෙපැත්තට වැඩ ගන්න. රූපාවචර ස්වરૂපයේදී කාමාවචර ස්වરૂපයේදී අකුසල් මුල් හා කුසල් මුල් කාසිය දෙපැත්ත වගේ එක පැත්තක අකුසල් මුල් තුන අනිත් පැත්තේ කුසල් මුල් තුන. ඒ කාමාවචර භූමිය. කාමාවචර සත්තුන්ගේ අකුසල් මුල් වල ස්වરૂපයයි. රූපාවචර සතුන්ගේ ස්වરૂපය එහෙම නෑ. අකුසල් මුල් තුන හංග ගනිමින් අකුසල් මුල් තුන හංගලා කුසල් මුල් තුනේ විපාක විතරක් දෙනවා. මේ කර්ම කරන්න බෑ. කර්ම කරන්න බෑ යාට විපාක ටික තියෙනවා. උද්දකාරාම පුත්‍රට එහෙම තත්ත්වයක් තියෙනවා. අරූපාවචර රූමියේ තියෙන එහෙම තත්ත්වයක්. අකුසල් මුල් ටික හංගගෙන නැති කරලා නෙමෙයි හැංගිලා සැඟ වෙලා එයාට තේරෙන්නේ නැහැ වෙන සතෙකුට තේරෙන්නේ නැහැ. නමුත් අරූපාවචර විපාක කුසල් මුල් වලින් ඇති ගන්න විපාක ටික විතරක් දෙනවා. කාමාවචර විපාක දෙන්න බෑ ඒක. කාමාවචර ටිකත් හංගල. කොහේද මේ? රූපාවචර හෝ අරූපාවචරින්. මෙන්න මෙහෙම අකුසල් මුල් හා කුසල් මුල් මේ සත්ව තල 31 නිර්මාණය කර. මතක තියාගන්න. දැන් මේ කුසල් මුල් කියන්නේ ද්‍රව්‍යයක් නෙවෙයි, නාම. සිතක පහළ වෙන දෙයක් මිසක් මේ ආත්ම ස්වરૂපයෙන් ගමන් කරන දෙයක් නෙවෙයි.
සිතක් හටගන්නකොට හටගන්න දෙයක් නැති වෙනකොට නැති වෙන දෙයක් ඒ උනත් බුද්ධ ඥානෙන් හොයාගෙන තියෙනවා අවබෝධ කරගෙන තියෙනවා මේ ධම්මවල ප්‍රබලම ධම්ම ගුණ දෙක තමයි කුසල් මුල් හා අකුසල් මුල් කියේ චර භාවනා කරන බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකේ තමන් මිනිසෙක් කියලා පිළිගන්නවා නම් මිනිසෙක් හින්දා මිනිසයාට දෙකක් අයිති අකුසල් මුල් වලින් අකුසල් කිරීමේ කර්ම කිරීමේ හැකියාව තියෙනවා ඒකට උදව් වෙනවා ඒ චිත්තානුපස්සනායෙන් පැහැදිලි කරන 35 අකුසල් 35 ඕනම වෙලාවක කරහැ ඒ වගේම හැම මිනිසයාටම ඉස්සර ඔය 35න් වැඩ කරලා මේ සංසාරයේදී විපාක මුදා හරින තැනු එමටයි ඒවැ ඒ තැන හඳුන ගන්න ඕනේ ඒවට නඩු කියලා වැඩක් නැහැ තව මිනිහෙකුට පටෝල වැඩක් නැහැ දේශපාලයෙන්ට පටෝල වැඩක් නැහැ දොස්තරට පටෝල වැඩක් නැහැ ඒ වගේම විශ්වවිද්‍යාල වලට අධ්‍යාපනයේට පටෝල වැඩක් නැහැ. ඒ දුක පැමිණි දුක පෙන් රහ කරගත්තෝ භාවනාව ඉක්මනින් වෙයි. පැමිණි දුක් පෙන් රහ කරගන්න බැරි අයට සතිපට්ඨානය වඩන්න අපහසු වෙනවා. ඒක දැනගන්න ඕනේ. දැන් ඒ වගේ විපාක ස්වરૂපයන් ගැන මතක් කරනවා නම් කයෙන් දැනෙන ධාතු ගුණයක් ගමු අපි. ඕන කෙනෙකුට මේ සතිපට්ඨාන වැඩුවම ධාතු ගුණයක් දැනෙන්නේ මොකක්ද? කකුලේ හිරි ගතිය. මේ කකුලේ හිරි ගතියක් දැනෙනවා. ඕක ඉතින් ධාතු ස්වરૂපයක්. ඕක ඉතින් බණට අහනවා මේක ධාතු ස්වરૂපයක්. එයාත් දන්නවා ධාතු ගුණයක් කියලා. නමුත් පෙලක් අයට මේක ධාතු ගුණයක් කියලා කොච්චර හිතුවත් සැක හිතෙනවා දිගටම මේක ලෙඩක් කියලාම පෙලක් අයට එහෙම හිතෙන්නේ නැහැ. ඔය දෙවිදිහක් ආවේ කොහොමද? දැන් සැක හිතපුවම මොකද වෙන්නේ? සැක හිතපුවම වෙන්නේ අර අකුසල් මුල් පෝෂණය වෙන්න පටන් ගන්නවා. ඒ මොහොතේිනම් පෝෂණය වෙන්නකොට අර විපාක ස්වරූපයක් බලපාන. ඒ අර හිරි ගතිය දැන් තමන්ගේ කායික වේදනාවක් විදිහට විඳවන්න ඕන. ඉතින් අවුරුදු ගණන් විඳවනවා. විඳවලා ඇරෙනවා. ඒ මොකක්ද? එකම ධාතු ගුණය පෙලක් අය ගණන් ගන්න නැතුව එතනින් පාස් වෙනවා. පෙලක් අය ගණන් ගන්න නැතුව පාස් වෙන්න බැරුව අවුරුදු ගණන් විඳවනවා. ඔයාවේ මොකද්ද? ඔයාවේ විපාක ස්වરૂපේ. ඒකෙන් ඉඳ මේ භාවනාව දෙන්නේකට සමාන නැහැ. හැමෝම පැමිණි දුක් පෙන් රහ කරගන්න ඉගෙන ගන්න යුතුයි. කායනුපස්සනාව වැඩෙනකොට මේ කයෙන් දැනෙන ඒවා තමන්ගේ අතීත කර්මයක බොරු හදනවා. ඒවට පැටලෙන්නේ නැතුව ධර්මානුකූලව ගියොත් අතීතාර පැමිණි දුක් පෙන් රහ කරගන්න ලේසි නැන්නම් තිත්තරහ වෙනවා කාලයක්. කාලයක් ගිහිල්ලා ඇරලේ තමයි අවුරුදු ගානක් වෙන්න පුළුවන් තමන් ගැටීම තුළ. මේක තමන්ගේ අතීතයත් එක්ක බැඳිච්ච දෙයක්. ඒක නිසාවෙන් ඕන තරම් ධර්මයේ අහලා තිනවා. දැන් ඒ වගේ බෙලක් අය වරද්දලා තේරුම් ගන්නවා. දැන් බෙලක් අය කියනවා මගේ මස් දිය වෙලා ගියත් මම භාවනා කරනවා. එහෙම වීර්ය ගන්න කියනවා බුදුහාමුදුරුවෝ. ඇට කැඩිලා ගියත් භාවනා කරනවා. ඇත්තටම ඇට කැඩිලා ගියා ඇට කැඩෙන භාවනාවම බුදුහාමුදුරුවෝ දීලා නැහැ. මස් දිය වෙන භාවනාවක් දීලාත් නැහැ. කිසිම කමටහනක වාස් දිය වෙන භාවනා කමටහන්නේ. ලේ හිඳුනත් මේ භාවනාව කළ යුතුයි කියලා උපදෙස් දෙනවා. හැබැයි බුදුහාමුදුරයි කමටහන් ගත්තම සමත කමටහන් වල වුණත් සතිපට්ඨාන කමටහන් ගත්තත්
ඔය ඇට බිඳෙන්න ලේ හිඳෙන්න මස් දියවෙන්න විදිහේ කමටහන්නන්නේ. ඇයි බුදුහාමුදුරුවෝ එහෙම නම් දේශනා කරන්නේ? මෙහෙම වීරිය ගන්න. වීරිය ගන්න කියන්නේ අපේ පරණ කර්ම වලට හිතේ මේ කයෙන් දැනෙන ධාතු දැන් මේ ඇට කැඩෙනවා කියලා. මේ ඇට කැඩෙනවා නෙමෙයි, ඒ පැමිණි දුක පැන් රහ කරගන්න මේක මේ භාවනාවේ ස්වરૂපයක්. නැතුව ඇට කැඩෙන ප්‍රතිපට්ඨාන කමට හන්නේ. එදා ගහ හිතෙන්නේ පපුව දැන් හිර වෙලා මැරෙන්න යන්නේ කියලා. නමුත් පපුව හිර ගන්න ප්‍රතිපට්ඨාන කමට හන්නේ. බෙල්ල මිරිගන සතිපට්ඨාන කමටහනක් නැහැ. තමන්ගේ පරණ විපාක පරම කර්ම අනුව තමයි මේවා තේරෙන්නේ. පැමිණි දුක් පැන් රහ කරගන්න ඉගෙන ගන්න. එතින් ප්‍රශ්න ඉවර වෙයි. ඒකෙින්ද මෙතන වීරියක් ඕන වෙනවා. මේක ඇත්ත සත්‍ය සිද්ධියක් නෙමෙයි, තමන්ගේ කර්මය අනුව වෙන විපාක ස්වරූපය. මොකද මිනිස්සුයෝ ගත්තම අලුත් කර්ම කුසල කර්ම හෝ අකුසල කර්ම කරන්න පුළුවන්. වගේම මනුස්සත්වය තුළ අකුසල කර්ම විපාක දීමේ හැකියාවකුත් තියෙනවා. මේක නිසාවෙන් අපි දැනගන්න ඕනේ මේ භාවනාවෙන් භාවනා කාලය තුළදී දැන් භාවනා කරනකොට ඔය කයෙන් දැනෙන ධාතු ස්වરૂප වලට ඔච්චර ගැටෙන්නේ ඔන්න මේ විපාක ස්වરૂපෙ හින්දා. විපාක ස්වરૂප පුජ්‍යලයන් පුජ්‍යලයාට වෙනස් වෙනවා. දැන් මේ ගැන දැනුවත් වෙන්න දැන් මම අද පැහැදිලි කරේ ඇත්තටම අර විමුක්ති සිතට අත්‍යවශ්‍ය කාරණා නැත්නම් විමුක්ති සිතට පාක්ෂික ධර්ම කිව්වම මම බෝධිපාක්ෂික ධර්ම. විමුක්ති සිතට විරුද්ධ ධර්ම ටික මාරපාක්ෂික ධර්ම කිව්වා. ඒවයි අද පැහැදිලි කරනවා කිව්වේ. ඊට වැඩිය දැන් මෙතන වැදගත් වෙනවා මේ මාරපාක්ෂික ධර්ම ටික හදන්නේ එහෙනම් අකුසල් මුල් විතරක් නෙමෙයි කුසල් මුල් වලින් මාරපාක්ෂික ධර්ම හදන්නේ. බෝධිපාක්ෂික ධර්ම හදන්නේ නම් කුසල් මුල් වලින් විතරයි. මාර්ගපාක්ෂික ධර්ම කුසල් ස්වરૂපේනුත් තියෙනවා අකුසල් ස්වરૂපේනුත් තියෙනවා. එහෙනම් මාර්ගපාක්ෂික ධර්ම 10 ඉගෙන ගන්නකොට ඒකේ වෙන වෙනම තියෙනවා කුසල් ස්වરૂප හා අකුසල් ස්වરૂප කියලා වෙනස. හැබැයි වැඩියෙන් තියෙන්නේ කුසල් ස්වરૂප. මාර්ගපාක්ෂික ධර්ම වල. බෝධිපාක්ෂික ධර්ම හැම වෙලෙම කුසල් මුල් වලින් විතරක් පෝෂණය කරන එක. ඒ අනුව දැන් කුසල් මුල් හා අකුසල් මුලුයි මේ සිත් සම්බන්ධවයි සිත්වල ඇතිවන චෛතසික සම්බන්ධවයි ධම්ම සම්බන්ධවයි යමක් තේරුම් ගත්තනම් ඒක භාවනාවට යෝග්‍ය වෙනවා. භාවනාවේ තමන් කරන වැරදි අඩු කරගන්න හේතු වෙනවා. නැත්නම් තමන් ඔය කයින් දැනෙන දේවල් තමන් හිතන්නේ තමන්ගේ වැරද්දක් කියලා නැත්නම් අනුන්ගේ වැරද්දක් කියලා නෑ. සමහර විට අතීතයේ විපාක ස්වරූපය. ඒක විපාක ස්වරූපයකට කරන්නේ මොකද්ද? මේක ගණන් ගන්න එපා. පැමිණි දුක් පැන් රහ කරගන්න. කකුල රිදෙනවා කියලා සක්මන නවත්තන්න එපා. ඉඳ ගන්න යන්න එපා. තව කරන්න. එතකොට පැමිණි දුක කකුල රිදෙන එක පැමිණි දුක. ඒක පැන් රහ කරගන්න. තව කක්මන් කරන්න. නිකම්ම ඇරි. පැන් රහ උනේ හැටිය. පරණ විපාකේ ඉවර කරනවා කමටහන්. එහෙම නැති වුණොත් අලුත් කර්ම සිදු කරනවා. මේක නිසාවෙන් ඒ කමටහන දියුණු වෙන්න කාලයක් යනවා. දැන් මේ කාරණා ටික එතකොට වැදගත් වෙනවා. අපි ඊගාව සතියේ අර මාරපාක්ෂික ධර්ම 10 පැහැදිලි කරනවා. දැන් පැහැදිලි කරන්න මට ලේසි. මොකද මාර්ගපාක්ෂික ධර්ම කුසල් මුලුත් පෝෂණය වෙනවා අකුසල් මුල් වලින් පෝෂණය වෙනවා. නැතුව මේ මාර්ගපාක්ෂික ධර්ම කියන්නේ ඒ කුසල් අකුසල් වලින් විතරක් වෙන එකක් නෙමෙයි කුසල් වලිනුත් වෙනවා. මා නිවනට මාර්ගපාක්ෂික ධර්ම කුසල් ස්වරූපක් තියෙනවා අකුසල් ස්වරූපක් තියෙනවා. බෝධිපාක්ෂික ධර්ම හැබැයි සම්පූර්ණ කුසල් ස්වරූප. ඉතින් මේ දැනුම තියෙනකොට අපිට බෝධිපාක්ෂික ධර්ම හා මාරපාක්ෂික ධර්ම ගැන ඉගෙන ගන්න පහසු වෙනවා. අපි ලබන සතියේ ඒවා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අද දවසේ පැහැදිලි කිරීම මෙතනින් අවසන් කරනවා. භාවනා සම්බන්ධව යම් කිසි ගැටලුවක් තියෙනවා නම් අපි වෙනද වගේම දැන් ඒකට කාලය යොදා ගන්නවා.
මයික් ඔන් කරලා ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව මේ කරන් යනකොට සමහර විට ওই සරාග සිතක් එම එනවා එන ආපු වෙලාවට ඒක සරාග සිතක් කියලා මෙනෙහි කිරීමද ඒක චිත්තානුපස්සනාව වගේ වෙනවද? නෑ දැන් අපි කරන්නේ දැන් මං කියවනේ මෙතන අපි කමටහන වැඩෙන්නේ වේදනානුපස්සනාවයි චිත්තානුපස්සනාවයි ධම්මානුපස්සනාවයි කායානුපස්සනාවයි වෙන වෙනම නෙමෙයි අපේ තනි කමටහනෙන් තමයි මේවා පාස් කරගෙන යන්නේ. එතකොට අපි දැන් මහත්යාට හිතට එන එක ගැන ගන්න නැතුව ඒක රාගසිතක් කියලා තමන්ට තේරුණානේ තේරෙන එක ගණන් ඒක තේරුණාම ඒකට මොකවත් නොකර තේරුණාම ඇති අර ඒ වෙලාවේ තියෙන කායික කමටහනේ ඒ කියන්නේ අපි හිතමුකෝ සමහර විට කකුල බිම වදින එකට අවධානය කියලා නැත්නම් කයෙන් දැනෙන ධාතු වෙන ස්වරූපයක අවධානය හිටියත් ඇති කයෙන් දැනෙන දේක අවධානය තියාගෙන අර අර හිතට දැනෙන එක නොසලකා ඉදිරියට යෑම තමයි භාවනාව නැතුව දැන් අපි ඒක සරාග සිත හරි මේක දෝෂ සිතයි කියලා හඳුනගෙන ඒකට යමක් කරන්න ගියොත් කමටහණෙන් අපි ගිලිහෙයි. මොකද ඒක ඒකට ඊට පස්සේ සිදු වෙන්නේ මොකද්ද? අර මූල කායानुපස්සනාවේ ප්‍රබල වෙච්චි ඒ කමටහණ අහක් වෙලා අපි මානසික අර මනෝ වේදනා චිත්ත ධම්ම කියන ප්‍රතිපට්ඨානේ හතුරට අනාගතය අහු වෙනවා. ඕක අපි එතෙන්දි ගියොත් නමුත් අපි භාවනාව දිගට දීපු කමටහනේ සතිය පැවැත්වීම තුළ අර සරාග සිතහරි පවතින්න පුළුවන් කමටහන පවතින අතරතුර විතරයි. ඊට පස්සේ කැඩිලා යනවා. නමුත් තමන්ට අවබෝධයක් එනවා ඒ අතරතුර මෙහෙම සිතක් හටගත්තා කියලා. ඒකට කමක් නැහැ. ඒකට මොකක් කරන්න යන්න එපා කියන එක තමයි උපදෙස්.